අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ සෙනසුරාදා දිනයේ දවස උණුසුම් කළ පුවත් එක්කට ඔබට කියන ස්වාධීන රෝපණී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි මම යුගන්ති කංකානම් ආරච්චි ප්‍රථමයෙන් දවස උණුසුම් කළ ප්‍රවෘත්ති සිරස්තල රටවල් 100ක බාලදක්ෂයන් 20000කට ජනපතිගෙන් ඔවදනම් කොරෝනා පොකුරට අදත් 1447ක් එක්වෙද්දී මරණ ලැයිස්තුවටත් 31ක් එන්නත්කරණය සාර්ථක වෙද්දී සංචාරක කර්මාන්තියත් යලි හිස ඔසවන ලකුණු ජනතාව ප්‍රතික්ෂේප කරපු බලවේග කිහිපයක් කොළඹදී 1ට 1 වෙයි මාත්‍රා 2 ගත්ත අයට බූස්ටර් මාත්‍රා දෙන්න සැලසුම් විවිධ රටවල සංස්කෘතික වෙනස්කම් සහ හැඩගැසීම් එකිනෙකාගෙන් ඉගෙන ගැනීම අනාගතයේ අවබෝධයෙන් යුත් ගෝලීය ස්ථාවරත්වයකට හේතු වෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා පෙන්වා දෙනවා. ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. कोविड वसंगते हेतु इतिहासे प्रथम वरटाई मेम जंपोरियो वीडियो दाक्षिण अर्थे पवत्ने वटवलसियक बालदाक्षीन दिदाहसकटाधिक पिरिसाक ईट एक्वसिटिया हेटिन नवसन विन मेम जंपोरियो पवत्वेन्ने सांस्कृतिक मे वशेन एकम बालदाक्ष लोक्या केन तेमा वेड़ते श्रीलंकावे प्रधान बालदाक्षावन जनाधिपतितुमा के प्रधानत्वेन मे आरंभ किरीम विशेषत्व्या मेहि विशेष आराधित्या वुए लोक बालदाक्ष कमिटुवे सभापति क्रेग टंपी महताय द श्रीलंका स्काउट एसोसिएशन For taking this initiative in light of a global pandemic, ගෝලීය වසංගතයේ ලෝකයේ සියලු දෙනාගේ ජීවිත වෙනස් කරලා තියෙන අවස්ථාවක බාලදක්ෂ ජම්බෝරිය සංවිධාන කිරීම ගැන මම ආඩම්බර වෙනවා. නිවාසවලට වී ගත කරන බාලදක්ෂ සමාජිකයින්ට සංස්කෘතිකමය වශයෙන් නව්‍යකරණය වූ වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබීම ඇගයීමට ලක් කරනවා. අනාගතයේ සිදුවිය හැකි දේශගුණික විපර්යාස ගැටුම් වසංගත ජෛව විවිධත්වයේ අහිමිවීම පාරිසරික බලපෑම් ආහාර සුරක්ෂිතතාවය සහ පිරිසිදු ජලය ලබා ගැනීමට හැකියාව වැනි අභියෝග ජය ගැනීමට හැකියාව ඇති කුසලතා වලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතුය. අද දිනේදී වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1447ක්. කොරෝනා මරණ තවත් 31ක්ද අද වාර්තා වුණා. මෙතර විවිධ රෝගාබාධයන්ට ලක්ව නිවස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම ඉනත්කරන සේවාවද අද ආරම්භ කරනවා. ඇලි සංචාරක පුරවරයේ හෝටල් හිමියන්ට සහ සේවකින්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනක් ඇල නගරයේදී පැවැත්වුණා. ප්‍රසන්න රණතුංග සහ නාම රාජපක්ෂ යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍ය තේනුක විධානකමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යන මහතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන්ම අතිගෞරව ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මේ වෙනකොටත් සෑම දිස්ත්‍රික් එකම එන්නත්කරණය කිරීම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කරන රටබවට ලංකාවද පරිවර්තනය වෙලා තිනවා. අනිත් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් සියලුම එන්නත් වර්ග තියෙන රටබවට අපේ රට පරිවර්තනය වෙලා තිනේ. ඒ වගේම ඒ එන්නත්කරණය කිරීමට යොදා ගන්නා රටබවටත් අපි අද ඉතිහාසගත වෙලා තිනේ. ඒ අනුව මේ වසංගත තත්ත්වයේ අපි ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතයේ ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍ය කරණය කිරීම සඳහා අවශ්‍ය සියලුම රජයේ පැත්තෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග සෞඛ්‍ය මාත්‍යාංශයේ උපදෙස් පරිදි අපි ක්‍රියාත්මක වෙනවා. විදේශවල ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටට එන්න. මේ එන්නත්කරණය ජාත්‍යන්තරව දැනුවත් වුනහම ඒ අය මේ රටට එන්න බය නැතු වෙනවා. ඒ නිසා ඒ අය රටට එන්න අවශ්‍ය කරන පරිසරය හදන්න නම් අපි සංචාරක ප්‍රදේශවල එන්නත් ගහලා තියන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රදේශවලට කඩිනමින් එන්නත් ටික ලබා දෙන්න කියලා. ලබන මාසේ පළවෙනිදා ඉඳන් සංචාරක ශේෂ්ත්‍රයේ නව ආරම්භයක් කරන්න අපි සූදානම් වෙනවා. මේ අතර ඊයේ දිනේදී 244706 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී වැඩිම පිරිසකට ලබා දී ඇත්තේ සයින් ෆාම් එන්නතයි. එහි පළමු මාත්‍රාව 221753 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 16336ක්. ඊයේ දිනේදී 6617 දෙනෙකුට ෆයිසර් එන්නත ලබා දී තිබෙන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ.
ඊයේ නිකුත් කළ වාර්තා අනුව වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස 146.99%ක් වැඩිම පිරිසකට එන්නත් ලබා දී ඇත්තේ බස්නාහිර පළාත තුලයි. බස්නාහිර වයස අවුරුදු 30ට වැඩි අයගෙන් 77.28%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 86.17%කට, ගම්පහ දිස්ත්‍රික්කයේ 75.62%කට, කල්තර දිස්ත්‍රික්කයේ 74.83%කට එන්නත් පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. සෞඛ්‍යංශ පවසන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ 71.69%කට සහ මාතලේ දිස්ත්‍රික්කයේ 55.74%කටද එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283507ක්. මෙවර විට ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 23972ක්. අද දිනේ සුවය ලැබූ 962 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 255833ක් දක්වා ඉහළ ගියා. අද දින වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 31ක්. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3733ක් දක්වා ඉහළ ගියා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ රට තුළට ඇතුළු වී ඇති බැවින් ඒ තුලින් විකෘති වෛරස් ප්‍රභේද ඇතිවීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීම අතිශයින්ම වැදගත් බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. SARS-CoV-2 වෛරස් එක ආසාදිනිය වූ මුල් දවස් කීපයේ ඉතා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ළඟා කරගන්නවා. අනිත් වෛරස් අධික සම්ප්‍රේෂණ හැකියාවක් ගොඩනගාගන්නේ දවස් ගණනාවක් ගත වෙලා. රෝග ලක්ෂණත් මතුනට පස්සේ මේ වෛරසය සමාජයේ පැතිරෙන්න හරි ලේසි. අපි new normal living situation එකට අනුගත වෙලා නැත්තම් මේ වගේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් තියෙනකොට වෛරසයකට ඒකට විකෘති ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි පිට රටකින් එන්නේ නැතුව අපේ රට තුළම මේ වෛරසයේ විකෘතිතා ඇති වෙලා තියෙන ප්‍රභේද හෝ අලුත් ප්‍රභේද හෝ හට ගන්න පුළුවන් ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා කියන වෛරස කැටගරයිස් කරලා තියෙන්නේ variants of concern කියන කැටගරි එකේ යම් හේකින් මේ වෛරසයට අධික ලෙස සම්ප්‍රේෂණය වීමට අවස්ථාව ලබා දුන්නොත් අපේ දැන් අනුගමනය කරන ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් සාර්ථක නොවන අපේ එන්නත් කරණයගේ ලබා ගන්නා ප්‍රතිඵල වලට තවදුරටත් සාර්ථකත්වයක් ළඟා කරගත නොහැකි ප්‍රභේද මතුවීමට ඉඩ තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදය වුණත් හොඳින් ප්‍රතිශක්තිකරණය ලබාගත් පුද්ගලයන්ට මරණය ඇතිවීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. රෝහල් ගත වීමට තරම් අසාධ්‍ය තත්ත්වයක පැමිණීමේ අවකාශය අඩුයි. රට තුල එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වීමත් එක්ක සංචාරක කර්මාන්තය කෙටි කලක් තුල නැවත නගා සිටුවන්න පුළුවන් කියලා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. අපේ රටේ මේ කරගෙන යන එන්නත් ක්‍රමය නම් ගොඩක් සාර්ථකව කරගෙන යනවා. ඒක ලොකු ශක්තියක් සංචාර ව්‍යාපාරයට. මෙහෙම කරගෙන ගියොත් අපේ රට ඉක්මනට අරගන්න පුළුවන් වෙනවා. ඉන්දියාව, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාවත් අපි නතර කරලා තියෙනවා. අනිත් රටවල් වලට අපේ රටට එන්න පුළුවන්. එන්නත් දෙකක් ලැබුණු සංචාරකයෝ ආවහම එක PCR ටෙස්ට් එකක් ඇවිල්ලා කරලා ඒගොල්ලන් ඒක නෙගටිව් වුණොත් ඒක ඒගොල්ලන්ට සමාජයට එන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍යංශෙන් කියලා තියෙන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කරන්න යන්නේ රුසියාව ඇර අනිත් රටවල් වලටත් buy one get one free. ඒ කියන්නේ ටිකට් එකක් ගත්තොත් එක ටිකට් එකක් නිකන් හම්බ වෙනවා. ඒක සංචාර ව්‍යාපාරෙන් ආයි නැගිටවන්න කරන දෙයක්. ෆ්‍රාන්සය ඒගොල්ලන්ගේ එයාර්ලයින් එකත් කිව්වා ඒගොල්ලන් පළවෙනි පාර ලංකාවට නොවැම්බර් මාසේ එන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක ලොකු ශක්තියක්. මොකද යුරෝප සංගමය ඒගොල්ලන් අපිට උදව් කරනවා ආයුර්වේද හෙළවෙදකම ජර්මන් මාකට් එකට ප්‍රසිද්ධ කරන්න ලොකු ශක්තියක් ඒගොල්ලන්ගේ උදව්වෙන් ඒකත් අපි කරගෙන යනවා. ආණ්ඩුවල ඉඳගෙන අපි අපේ නම් පවා විනාශ කරගෙන තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ගිය සැරේ ඔය කියපේව කරන්න ගිහිල්ලා අන්තිමට උනේ හිරේ ලගින්න බවත් තව සැරයක් හිරේ ලගින්න වයසකුත් නැති බවත් ඒ මහතා ප්‍රකාශ කෙරුවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කරපු විශේෂ සමුළුවක් කොළඹදී පැවති අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකම සමාජිකයන් මෙම සමුළුවට එක් වෙලා හිටියත් මීට සහභාගී වෙනව කියලා වාර්තා පළ වෙලා තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ජනබල වේගයේ කිසිම කෙනෙක් සමුළුවට එක් වෙලා හිටියේ නම් නැහැ.
හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට සමගි ජනබල වේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාටලි චම්පික රණවක, රාජිත සේනාරත්න, මනු ගණේෂ නැතුළු පිරිසක් එක්ව සිටියා. දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිර මහතාද එක්ව සිටියා. මේක ඓතිහාසික අවස්ථාවක්. ආණ්ඩු පක්ෂයටවත් විපක්ෂයටවත් අපේ සම්බන්ධතාවයක් නැහැ. අපි උදේ කටයුතු කරන්නේ පොදු ජනමතවාදය තුළ ඒ අයගේ අදහස් අදාළ පාර්ශ්වවලට රජයට විපක්ෂයට ජනතාවට යොමු කිරීම සඳහා. ඒ වගේම පොදු ජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපේ අදහස් අපේ යෝජනා අපේ විවේචන අපි ඉදිරිපත් කරනවා. අපේ රට නිසි ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කිරීමේ ඒ ජයග්‍රාහී අරගලය අපි ක්‍රියාත්මක කරමු. එය ඉෂ්ට කරන්නට අපි සෑම අත්දල් බැඳගෙන රටේ මේ තියෙන ආණ්ඩුවට යම්කිසි බලපෑමක් කරනවා නම් අපි සියලු දෙනාම එක පොදු වේදිකාවකට එන්න අවශ්‍යයි. අපිත් එක්සත් ජාතික පක්ෂය හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නටත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නටත් අපි කැපවී සිටින බව මේ අවස්ථාවේදී කියන්නටත් අවශ්‍යයි. සුමන්දිරන් මහත්මයා කිව්වා මේ වගේ සභා හදලා දෙමළ ජනතාවට පොරොන්දු වුණේ දේවල් කළේ නැහැ කියලා. අපට කියන්න තියෙන්නේ එච්චරයි. 2015 ඔය දූෂණය මර්ධනය පිළිබඳව කතා කරලා අපුවත් ඒ ගමන් මගේ අපිත් විශ්වාස කරලා ගිහිල්ලා අවසානයේ අපි සියලු දෙනාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරා. කොමන් මිනිමම් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න, පොදු න්‍යාය පත්‍රයක් හදන්න කරුණා කරලා ජාතික ඒකාබද්ධතාවය ශ්‍රී ලාංකිකත්වය කොහොමද කොහොම ඉස්මතු කරන්නේ කියන බවත් සාකච්ඡා කරලා ඒක දාන්න. ඒකට අපිටත් ඒක සම්බන්ධව අපි අදහස් කියන්න පුළුවන්. ගිය සැරේ දවස් 100 වගේ කරන වැඩසටහනක් දාලා දුන්නොත් මේ රටේ තරුණයෝ අපි විශ්වාස කරයි. දැන් විශ්වාස කරන්නේ නැහැ. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක් කළුතර නගරයේදී පැවතුණා. ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව පවසමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ. සමගි ජනබල වේගයේ සංවිධානය කළ මෙම විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. විරෝධතාකරුවන් කළුතර නගර සභා භූමියේ සිට ප්‍රධාන බස් නැවතුම්පළ දක්වා පැමිණ එහිදී විරෝධතාව පැවැත්තුවා. එලා මතක ඇති කොයි තරම් බෙහෙත් මිල අඩු වුණාද? කොයි තරම් ජනතාවගේ සෞඛ්‍යයට ශක්තිය ලැබුණාද? කනගාටුයි අපේ රාජ්‍ය අමාත්‍යතුමා කරපු ඒ සේවාව වැඩිය ගණනකට ගත්තේ නැහැ බොහෝ දෙනා. දැන් හැමෝටම මේවා යගේ තේරිලා තියෙනවා. අජිත් පෙරේරා මැතිතුමාගේ නායකත්වයෙන් සූර්ය බල සංග්‍රාමය ක්‍රියාත්මක වෙනකොට කිසිම ප්‍රශංසාවක් නිර්මාණය වුණේ නැහැ. නැවතත් වරක් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්රොක් වෙලා අපි ජනතාවාදී සමගි ජනබලවේග ආණ්ඩුව බිහි කරමු. කන්දකාඩු කිව්වම යුගාන්තී අපිට මතක් වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානය. හැබැයි මේ වෙනකොට කන්දකාඩු කාබනික පොහොර නිෂ්පාදනයටත් ප්‍රමුඛතාවක් අරන් තියෙනවා. ඔබරුණ කන්දකාඩු වල මේ කාබනික පොහොර විප්ලවයට උර දීලා ඉන්නේ අපේ රණවිරුවන්. 100%ක්ම රසායනික පොහොර භාවිතයෙන් අයින් වෙලා කාබනික පොහොර භාවිතයට අනුගත වීම වෙනුවෙන් මේ වෙනකොට මුළු රටම පෙළ ගැහෙනවා. ඒ වගේම තමයි මේ අභියෝගය ජය ගන්න ශ්‍රී ලංකා යුද හමුදාවටත් උර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාව රටේ අවශ්‍යතාවයට වගේම තමන්ගේ ගොවිපළව සඳහා අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනයත් ආරම්භ කරලා තියෙනවා. අපි හිතුවා මේ පිළිබඳව හොයලා බලන්න. රසායනික පොහොර භාවිතයෙන් ව්‍යුක්ත වෙලා 100%ක් කාබනික පොහොර භාවිතාවට අනුවර්තනය වීමේ ජාතික ප්‍රතිපත්තිය අනුගත වෙමින් කන්දකාඩු යුද හමුදා ගොවිපළත් මේ විදිහට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අංගණයක් ස්ථාපනය කළා තියෙනවා. බ්‍රිගේඩිය, මේ අංගණයේ කොච්චර කාබනික පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරනවද ඔබතුමාලා? දැන්ට අවු වශයෙන් අපි මෙට්‍රික් ටන් 400ක් පමණ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයම සහ අපේ ගොවිපළේ අප්‍රමිතාවය මේ සඳහා යොදාගන්නේ. මෙතනින් අපේ යුද හමුදා ගොවිපළ අවශ්‍යතාවය සහ රටේ අවශ්‍යතාවයට සස්ප්‍රමිතියේ කාබනික පොහොර නිෂ්පාදනයක අපි බලාපොරොත්තු වෙනවා. මෙතනින් එහා පැත්තේ සූදානම් කරලා තියෙනවා කොහොමද කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අමද්‍රව්‍ය සකස් කරගන්නේ කියලා පෙන්වන්න අපි මේ පැත්තට යමු. තමයි පළමු පියවර. තද ශාක්‍මය ද්‍රව්‍යයක් තමයි යට අඩිතාලම විදිහට යොදාගන්නේ. දෙවන ස්තරයේ විදිහට යොදාගන්නේ කුඩා කොටස් වලට කපන ලද ජපන් ජබර ස්තරයක්. ඒ ස්තරයත් අඟල් 4ක් පමණ උසට තමයි අපි යොදාගන්නේ. තුන්වෙනි ස්තරයේ විදිහට අපි ගොම තට්ටුවක් නැවත යොදාගන්නවා.
ගොම තට්ටුවත් අපි අඟල් 4ක පමණ ස්තරයක් තමයි දාගන්නේ. ගොම් පොහොර යොදාගත් සෑම අවස්ථාවකම අපි ජලය යොදා ගනිමින් ඒක තෙත් කළ යුතුයි. කොම්පෝස්ට් වල ගුණාත්මය පවත්වාගෙන යන්න අපි මේකට යොදා ගන්නවා එක්පාවල රොක් ෆොස්ෆේට්. එක්පාව රොක් ෆොස්ෆේට් වලින් අවශ්‍ය ෆොස්ෆරස් ප්‍රමාණය මේ කොම්පෝස්ට් නිෂ්පාදනයට ලැබෙනවා. මේ ආකාරයෙන් සාදාගත්තට පස්සේ අපි නැවතත් දිරාපත් වන ශාක කොටස් තමයි යොදා ගන්න. අපි මේ සඳහා ගිරි සීඩියා අතු යොදා ගන්නවා. ගිරි සීඩියා වෙනුවට අපිට ඕන නම් ඉපිල් ඉපිල් සන්හෙම් ඉපනැල්ල යොදා ගන්න පුළුවන්. මුහුම් යොදාගෙන මේ සඳහා අපි යොදාගත්තේ ගොම දියර සහ ගව මුත්‍රා සමග පරණ කොම්පෝස්ට් බිය කරගත් සාදාගත් ස්ලරි ද්‍රාවණයක්. ගොම දියර යොදාගත්තෙන් පස්සේ අපිට පුළුවන් නැවතත් දිරාපත් වන ශාක අපද්‍රව්‍ය යොදා ගන්න. මීළඟට අපිට සත්ත පොහොරක් ලෙස කුකුල් පොහොර යොදා ගන්න පුළුවන්. කුකුල් පොහොර හොයා ගන්න අපහසු නම් ඔබට පුළුවන් ගොම පොහොරම යොදා ගන්න. දැන් ඔබට පේනවා ඇති මේක යම්කිසි රටාවක්. මේ ආකාරයෙන් අපි තට්ටු කීපයක් භාවිත කරමින් මේක අඩි 5ක් දක්වා උසට මේ ගොඩ නිර්මාණය කරගත යුතුයි. සාදා නිම කරගත් ගොඩ ගොඩෙහි තෙතමනය සහ පෝෂණ ගුණය ආරක්ෂා කරගන්න අපි මේකට ගොම දියර යොදාගෙන මේක සම්පූර්ණයෙන් වහ ගන්නවා. එහෙම සකසාගෙන අවසන් කරපු ගොඩක් තමයි මේ තියෙන්නේ. අපි මේ වෙන විට කන්දකාඩු යොදාමුදා ගොවිපලේ දෛනිකව කොම්පෝස්ට් ටොන් 2ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. සතියකට වරක් බලන්න ඕනේ මේකේ අසුද්ධ ජීවිතාකාරීත්වයට අවශ්‍ය තෙතමනය මේකේ තියෙනවද කියලා. ලී දණ්ඩක් අරගෙන ඇතුළට ඇනලා බලන්න පුළුවන් මේකේ අවශ්‍ය තෙතමනය තියෙනවද කියලා. මේකේ තෙතමනය නැත්නම් අපි අනිවාර්යයෙන්ම සතියකට වරක් ජල සම්පාදනය කළ යුතුයි. මේ විදිහට කොම්පෝස්ට් ගොඩ හදාගෙන මාසයක් ගියාට පස්සේ කොම්පෝස්ට් ගොඩ පෙරලා ගන්න ඕනේ. ගොඩ පෙරලන්නේ ඇයි කියලා ඇහුවොත් සුදු ජීවී ක්‍රියාකාරීත්වය අවශ්‍ය වාතය සහ මේකේ තියෙන පෝෂක කොටස් කලවම් කිරීම ඒ දේවල් මේ ක්‍රියාවලිය වගේ සිදු කරගන්න පුළුවන්. මාසෙකින් තමයි අපි මේ ගොඩ පෙරලීම සිදු කරන්නේ. නැවතත් ඊට පස්සේ අපි මේ ගොඩ මුදුන් කරලා නැවතත් මාසෙකින් අපි මේක පෙරලනවා. සාමාන්‍යයෙන් 3 වෙනි පෙරලීම වෙනකොට අපේ කොම්පෝස්ට් එක අපි හදාගෙන ඉවරයි. රටට අභියෝගයක් ආපු හැම වෙලාවෙම ශ්‍රී ලංකා යුද හමුදාව ඒ අභියෝගය ජය ගන්න පෙරමුණ ගත්තා. මේ අභියෝගය ජය ගන්න ඔවුන් මේ වෙනකොට පෙරමුණ අරන් තියෙනවා. 100%ක්ම රසායනික පොහොර භාවිතයෙන් වියුක්ත වෙලා කාබනික පොහොර භාවිතයට අනුගත වීම වෙනුවෙන් ඔවුන් කරන කැපවීම වගේම ඔබත් ඒ ආකාරයෙන්ම කැපවීමක් කළොත් මේ අභියෝගය සමස්ත රටටම ජය ගන්න හැකි වෙනවා නෝ අනුමානයි. තෙල් හිඟයක් ඇති වෙනවා කියලා පැතිර යන කටකතා අසත්‍ය බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අවධාරණය කරනවා. අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සමාජ ජාලාවල දැන් පතුරනවා ආණ්ඩුවට තෙල් ගන්න ඩොලර් නැ ඒ නිසා ඉන්ධන හිඟයක් ළඟම එනවා වාහනවලට ෆුල් ටැංක් කරගන්න තෙල් ගවඩා කරගන්න නිසා අපි කියන්න ඕනි අද උදෑසන වෙන විට අපේ ආයතන තුන සතුව දින 27කට ප්‍රමාණවත් පෙට්‍රල් තිබෙනවා දින 24කට ප්‍රමාණවත් ඩීසල් තිබෙනවා ඌට වඩා අපිට තියාගන්න විදියක් නැහැ මොකද අපේ ගවඩා කිරීමේ පාවිච්චිකරු සීමිතයි මුදල් අතිශයින්ම සීමිතයි මීට අමතරව තෙල් පිරවු මහල් වලත් දිනකට දෙකකට අතර ප්‍රමාණවත් තෙල් තිබෙනවා අපි රට සතුව ඇති තරමට තෙල් තිබියේදී මේම තෙල් ලිගයක් ඇති වෙනෝ කියලා කටකතා පතුරන්නේ ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ දුෂ්ට චේතනාවෙන් පමණමයි අපි කවදාවත් ජනතාවට බොරුවක් කියලා නැහැ ඉන්ධන හිගයක් ඇතිවීමට අපි ඉඩ තියන්නේ නැහැ කවදා හරි පාලනය කරගත නොහැකි කාරණයක් මත ඉන්ධන හිගයක් ඇති වෙනවා නම් කටකතා කරුවන්ට කලින් අපි මාධ්‍ය හමුවත් කියලා එක රටේ ජනතාවට කියනවා ඒ නිසා කටකතා වලට නොරවටෙන්න කියලා අපි රටේ ජනතාවගේ ඉල්ලා සිටිනවා නීති විරෝධීව මෙරටට ආනයනය කරලා තිබුණු වියලී කහ කිලෝග්‍රෑම් 800ක් අත්අඩංගුවට ගන්නා පෞද්ගලික භාණ්ඩ තොගයක් ලෙස නව මාර්ගයෙන් මෙරටට ගෙන්වා රේගුවින් මුදාගෙන යමින් තිබියදී මෙම වියලී කහ කිලෝග්‍රෑම් 800 අත්අඩංගුවට ගනුනේ වැටලීම සිදු කළේ කැලණිය පොලිසිය අපරාධාංශයයි කහ තොගය සමග සැකකරුවන් 3 දෙනෙකු සහ ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයක්ද අත්අඩංගුවට ගනුනා කහ තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 24ක් පමණ වෙනවා සතියේ රට උණුසුම් කළ දේශපාලන සිදුවීම්වල තිරය පිටපස කතා දිගහැරෙන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන් विपक्ष नायक कार्यालय हिटपू गायंत मंत्री नायक
ගයන්ත මන්ත්‍රීතුමා ඒ පණිවිඩයේ විපක්ෂ නායකතුමාට දීලා හදිසියෙම හොයනවලු සරත් වීරසේකර ඇමතිතුමාගේ නම්බර් එක. මම මේ අංකය හොයන්නේ හදිසියවත් අපිව අල්ලගෙන ගියොත් ඇඳුම් ටිකක් අරන් එන්න කියලා ඇමතිතුමාට කෝල් එකක් දෙන්න පුළුවන් නේ. ප්‍රොටෙස්ට් එකට ලෑස්ති වෙන අතරේ හැමෝටම පොඩි විහිළුවක් කරන්නත් ගයන්ත මන්ත්‍රීතුමා අමතක කරේ නැහැ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පසුබිම මන්ත්‍රීවරුන් 20ක් විතර ජනාධිපතිතුමත් එක්ක ගිය සතියේ පොඩි සාකච්ඡාවක් තිබ්බා. නිෂාදී මේ දවස්වල ප්‍රධාන මාතෘකා උද්ඝෝෂණ, වැඩවර්ජන, පොහොර, විශ්වාස මඟ මේ වගේ දේවල් මේ දේවල් ගැන වැඩි වශයෙන් මේ වෙලාවේදී සාකච්ඡා වුණා කියලා තමයි ආරංචි. එතනදී මිලාන් ජයතිලක මන්ත්‍රීතුමා අපූර්ව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපු අය නිරෝධායන මධ්‍යස්ථානවලට යෞපේකෙන් ආණ්ඩුවට හම්බුනේ නෙගටිව් පබ්ලිසිටි එකක් නේ. හැබැයි ඒ අය ගෙවල් වලම ක්වරන්ටයින් කරා නම් ඒ හැමෝටම ඉන්න වෙන්න ගෙවල් වලනේ. මොකද ගෙවල් වලින් ඉඳන් උද්ඝෝෂණය කරන්නේ නැහනේ. ඒකත් හොඳ අදහසක් වෙන්න තිබ්බා කලින් මතක් වුණා නම්. මදුනිකා සමගි ජන බලවේගයේ බිම් මට්ටමින් ශක්තිමත් කරන්න වැඩමුළුවක් තිබුණා ගිය බ්‍රහස්පතින්දා. කොමහරි දෙවමේ දවල්ට කාලා ඩෙසර්ට් උත්කන අතරේ මැසේජ් එකක් ආවා ඒ විපක්ෂ නායකතුමාට. සමගි ජන බලවේගයේ නාවල පිටියේ හිටපු නායකතුමාට ඉදුවට UMP එකයි පොදුජන පෙරමුණයි එකතු වෙලා අලුතින් නගර අධිපති කෙනෙක් පත් කරලා තියෙනවා. මේක තමයි මැසේජ් එක. දේශපාලන ඩීල් කියන එක සමගි ජන බලවේගයට අයිති දෙයක් නෙවෙයි. ඒක එක්සත් ජාතික පක්ෂයේ සින්නක්කරවම අයිති කරගත්ත දෙයක්. ටිකක් ආවේගයෙන් වගේ එහෙම කියලා තියන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. ඇයි එහෙම කියන්නේ? එතන හිටපු තවත් කෙනෙක් ඇහුවලු. නගර සභාවේ බලයට එන්න ගන්න බැරි වුණාම පොහොට්ටුවත් එක්ක එකතු වෙලා නගර සභාව පෙරළලා. මේක තමයි ඩීල් එක. නලින් බණ්ඩාර කියපු ඒ කතාව විපක්ෂ නායකතුමත් අනුමත කරාලු. පහුගිය බදාදා හවස සමගි ජන බලවේගයේ ප්‍රබලයේ ගිහිලා තියෙනවා සිරිකොත පක්ෂ මුලස්ථානයට. ඒක වෙලා තියෙන්නේ මේ විදිහට. පාලිත රංගේ බණ්ඩාර මහලේකම්තුමාට තමයි කෝල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි නිසා ජාතික වතුකම් කරු පෙරමුණේ නායක පළනි දිගම්බරම්ගේ. දෙවමී එදා සිරිකොතේ හිටපු අය එතුමව දැකලා පුදුම වුණාලු. මොකද මේ වෙන්නේ යන්නේ කියලා. කොහොම හරි මේ දෙන්න අතර රහස් සාකච්ඡාවක් තමයි තිබිලා තියෙන්නේ. පැයක් විතර මේ සතර කම්මන්ත්‍රණේ ගිහිල්ලා කියලා තමයි ආරංචි. නිෂා මේ හමුවීම තවත් ප්‍රහෙලිකාවක්. හැබැයි රනිල් සජිත් එකට ඉන්න ඕනේ කියන මතේ හිටපු කෙනෙක් නිසා පළනි දිගම්බරම් ඒකන සාකච්ඡා වුණා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මදුනිකා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සැලසුමක් අනුව සිද්ධ වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ හමුවීමේ ප්‍රතිඵල ගැන කියන්නේ නම් තවමත් කල්මදි. අර කතාවක් තියෙනවනේ ගහ දන්න මිනිහට කොල කඩා පාන්න එපා කියලා. මේ කියමනට ගැළපෙන සිද්ධියක් වුණා ගිය සතියේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බා ප්‍රගති සමාලෝචන රැස්වීමක්. වෙරළ කාදණය, වෙරළ උද්‍යාන ඉදිකිරීම වගේ දේවල් ෆොටෝස් එක්ක එක් නිලධාරියෙක් අගමැතිතුමාට පැහැදිලි කරලා තියෙනවා. ඒ වෙලාවේ ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ ෆොටෝස් ගැන හොඳ අවධානයෙන් හිටපු අගමැතිතුමා මේ ෆොටෝ එක මොකද්ද? ආයත් රිවයින්ඩ් කරලා පෙන්නන්න කියලා කිව්වලු. මේ හලාවත බීච් එක නෙවෙයිනේ. මේ තංගල්ල බීච් එකනේ. බැලින්නම් හලාවත වෙරළ තීරය කියලා සඳහන් කරලා තියෙන පින්තූරය තිබිලා තියෙන්නේ තංගල්ල වෙරළ තීරය. නිෂා කොහොම හරි ඒ නිලධාරියා සිදුවලා තියෙන අතපසු වීමට සමාවිල්ලුවලු. ඒ කාලේ එහෙම නැත්නම් තරුණ කාලේ නිතර දෙවේලි ගිය තංගල්ල බීච් එක අගමැතිතුමාට අමතක වෙන විදිහක් නැහනේ. උත්සවයෙන් පස්සේ කට්ටිය එහෙම කතා වෙලා තියෙනවා. ප්ලැට්ෆෝම් හෙටින් පටන් ගන්න සතිය තොරතුරුත් අරගෙන ලබන සතියේත් අපි එනවා. ප්ලැට්ෆෝම් එක. ප්ලැට්ෆෝම් ස්වාධින් රෝපණී රාත්‍රී පුවත් අවසන් මීළඟට විපරම විශේෂාංගය ඔබට සුබ රාත්‍රියක් ආයිබෝන්. විසියෙක්වෙනි ශතවර්ෂයට අපි එද්දී පුදුම විදියට උදම් මැනුවා අපි ලෝකෙත් එක්ක හරිහරියට ඉස්සරහට යනවා කියලා. 21 හැඳින්වුවේ තාක්ෂණයේ පෙර සලකුණ හැටියට. තාක්ෂණයෙන් ලෝකය දියුණු වෙද්දී අපි දියුණුයි කියලා අපි හිතුවා. තවමත් හිතනවා. හැබැයි සමහරක් කරන වැඩ දිහා බැලුවම නම් අපි 21 දේ ඉන්නේ 16 වෙනි ශතවර්ෂයේද ඉන්නේ කියන එක හිතා ගන්නවත් බෑ. දියුණුව කොහම වුණත් ගල් යුගයේ ඉන්නවා කියලා දැනෙනවා. තාක්ෂණය දියුණු වෙලා තාක්ෂණ මෙවලම් අතට ඇවිල්ලා තියෙද්දී තවමත් ගොඩක් කුන්දලා විශ්වාස කරන්නේ කට කතාව ගැන. ඕන පැත්තකට නැවෙන ඇට නැති දිව එහෙට මෙහෙට කරලා වචන ටිකක් හදලා එළියට දානවා. ඒකට තටු ඇවිල්ලා රට වටේම කරක් ගහනවා. ඒ අවුස්සේ තාක්ෂණයට පිහිට වෙන්න මොබයිලයක් තියෙනවා. ඒකට දැන් සමාජ මාධ්‍ය කියලා එකකුත් රිංගලා තියෙනවා. ඕන හාදේකට ඕන විදියට ඕන දෙයක් දාන්න පුළුවන් කැලෑපත්‍රයක් වගේ තමයි අද සමාජ මාධ්‍ය කියන්නේ. මේ දවස්වල කටකතා වෙනුයි Facebook එකෙනුයි දිගට හරහට ආණ්ඩුව ගැනයි ආණ්ඩුව කරවන අය ගැනයි හොඳ හොඳ කතා ටිකක් ලස්සනට රවුම් කරලා බෝල කරලා අයිසිනුත් දාලා මුහුණු පොතේ උදේ හවස දානවා.
කොරෝනාවෙන් කටකතා හද හද දැම්මා. හැබැයි වැක්සින් එක ඇවිල්ලා වැඩේ හරියට යනකොට ඒ කතා වැහෙන්න ගත්තා. දැන් තවත් එකක් ඇවිල්ලා. හෙට අනිද්දා වෙද්දී ෂෙඩ්වලට තෙල් නැහැ කියලා. උන්දලා කියනවා තවත් උන්දලා ටිකක් හොයන්න බලන්නේ නැතුව අහනවා. ඊට පස්සේ ගාල කඩාගත්ත හරක් වගේ ෂෙඩ් ඉස්සරහා පෝලිම් ගහනවා. හැබැයි ඉතින් ආණ්ඩුවේ වගකීවියුත්තු කියනවා මාස ගානකට ඇති වෙන්න තෙල් තියෙනවා කියලා. ඒ උන්දලා කටකහනවට එහෙම කියනවා වෙන්න බෑ. මොකද එහෙම බේගලයක් ඇද බාලා මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි ඒ මොනවා කිව්වත් කටකතාකාරයෝ ඒක ආය ආය කියනවා. ඒක තමයි කටකතාවේ ආර්ට් එක. එකම බොරුව සිය පාරක් විතර කිව්වම ඒක ඇත්තක් වෙන සයිස් එකට එනවා. ඊට පස්සේ කුඩු ගැහුවා වගේ බොරුව ඇඟට පත්තියම් වෙනවා. ඊට පස්සේ තමයි මොළ ටික හේදෙන්නේ. ඕක තමයි කටකතාවේ බොරු බේගලේ ආර්ට් එක. විපක්ෂයේ ඉන්න උන්දලා මේ ආර්ට් එක සල්ලි වියදම් කර කර කරනවා. මුහුණු පොතේ උදේ හවස නලියන නංගිල මල්ලිලා වියදම් කරන වියදම් කිරිල්ල බැලුවම ඒ උන්දලට අත දිගෑරලා වියදම් කරන උන්දලා පහුගිය ආණ්ඩු කරපු කාලේ මොන ගැහිල්ලක් ගහලද කියලා හිතා ගන්න පුළුවන්. ඉස්සර අපි පුංචි කාලේ ගම්වල කටකතා හැදුවේ ඕපදූප කිව්වේ එක්ක පොදු ළිඳ ළඟ නැත්නම් කඩපිල ළඟ. ඒවටම හුරු වෙච්ච කිරියත්තල මුත්තල වගේම කිරියම්මලත් හිටියා. අන්න ඒ වැඩේම තමයි දැන් ඔය බුකිය දඟලන කිරිකිත්තු ටික කරන්නේ. හැබැයි එදා උන්දලා කලේ නිකන් ඉන්න බැරි කමට දැන් උන්දලා ඒ වැඩේ කරන්නේ සල්ලිවලට. 21 වෙනි ශතවර්ෂයේ අපි කොච්චර දියුණුද කියනවා නම් කටකතාවත් ඕපාදූපියත් කොමර්ෂල් වෙලා ඒක දේශපාලන මෙවලමකුත් වෙලා චරිත ඝාතනයේට මේ උන්දලා කිසිම හිරිකිතයක් වග විභාගයක් නැතුව පළ කරනේව දැක්කම මේ රටේ නීතියක් සාධාරණයක් යුක්තියක් නැද්ද කියලා හිතනවා. කොරෝනාව එලවන්න ඉන්ජෙක්ෂන් ගහන වැඩේ හරියට කරනවා පිනිපෙනිත් මේ හාදියෝ බුකිය දාන්නේ වැඩේ අවුල් කියලා. හයිවේ විතරක් නෙවෙයි ගමේ ගොඩේ පාරවල් ටිකත් කාපට් කරගෙන එද්දිත් ඒක දකිද්දිත් මේ හාදියෝ බුකිය නලියන්නේ ආණ්ඩුව දශමික වැඩක් කරන්නේ නැහැ කරන ඒවලුනුත් ගසා කනවා කියලා. උදේ ඉඳලා රෑ වෙනකල් කුමන්ත්‍රණ විතරයි බොරුව විතරයි අසත්‍ය නිර්මාණ විතරයි. මේවා කරපු උන්දලාව නීතියට කොටු වෙද්දි තවත් සමහරක් උන්දලා ලකලැහැත් වෙලාම ඉන්නවා මෙන්න ආණ්ඩුව නිදහස කනෝ කියලා කෑමොර දෙන්න චරිත ඝාතන කරන්න අසත්‍ය වපුරන්න බොරුව රජ කරවන්න දඟලන උන්දලාට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආණ්ඩුව මොන හොඳ දේ කළත් වැඩක් වෙන එකක් නැහැ. මොකද සත්‍යයට වැඩිය අද බොරුව ඉස්සරහින් ඉන්න නිසා. ඒ නිසා කාගේ කාගෙනුත් ඉල්ලන්න තියෙන්නේ බුකියේ උන්දලා මොන දේ දිසා බෑවත් වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා හොඳ සිහි බුද්ධියෙන් විමසිල්ලෙන් ඉන්න කියන එකයි. විපර්ම පිටපත සුධර්මන් රදලිය ගොඩගේ.